මොකද අර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට දැමුවා මොකද කිව්වලක්ද? තාම අමතනවා ඉතින්. බොහොම හරවත් කතාවක් යනවා ඉතින් අර හානාහිය පානාහඬ ඇරෙන්න දනේ කියනවනේ. ඉතින් ඒ වගේ දැන් මෙතුමා අවුරුදු දෙකක් ආපු හැයිල්ල අපි දන්නවා රටම හාලා තියෙන්නේ. එතකොට දැන් අද ඔය කියන කතන්දර රටේ ජනතාව අහන්නේ නැහැ. කොච්චර කෙරුවද කියනවනම් දැන් බීට්රූට් අලෙත් පකිස්තානෙන් එන තැනට පත් වෙලා තියෙන්නේ. ඉතින් එතුමා මේ රට අද ගෙනල්ලා දාලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න සක්කර යටවත් බැහැ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා 2022 මේ රාජාසන කතාව පුස්සක්. එතුමා අවුරුදු දෙකක් කරලා දෙපාරක් විභාගේ ෆේල් වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ විභාගේ ලියන්න දෙයක් නැහැ. අපි ප්‍රතිඵලය දන්නවා. ඔව්, අපි සාකච්ඡා කරේ හෙට දවසේ එතුමාගේ අද කතාවට පිළිතුරු දීම ගැන. ඉතින් ජනතාවට අලුතෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ එතුමාගේ කතාව. මේ රටේ ජනතාව අහන්නේ බොහොම උපහාසයෙන්, සමච්චලයෙන්. මොකද අවුරුදු දෙකක් කරපු කෙරුවාවක් නැහැ. රට ආගාධයටම ගිහිල්ලා දාලා තියෙන්නේ. මේ මෙතනින් රට ගොඩ ගන්න මං හිතන්නේ එතුමාට ඊළඟ අවුරුද්ද කොහොමවත්ම බෑ. ඒ නිසා මේක ගොඩ ගන්න පුළුවන් කණ්ඩායමකට ඉක්මනටම රට බාර දෙන එක තමයි කරන්න තියෙන්නේ. එළවලු මිල පාර්ලිමේන්තුවේ ඉතින් එතුමා ගැන එළවලු ගැන කතා කරන එකක් නැහැ. එතුමාට එළවලු ගැන කතා කරන්න බෑනේ. ඒකයි මම කිව්වේ දැන් මේ බීට්රූට් අර රතු වල ගෙඩියක් දැන් පකිස්තානයෙන් එන තැනට පත් කරානේ අවුරුද්දක් ඇතුළත. ඉතින් එළවලු ගැන කතා කරන්න එතුමාට කොහොමවත් බෑ. ඉතින් මම මේ ඉක්මනට යන්නේ දැන් අපි ගිහිල්ලා එළවලු ටිකක් එහෙම ගන්න එපා, ගෑස් ටැංකියක් එහෙම ගන්න එපා. ඉතින් එතුමායි කතාවහන් ඉන්නවට වඩා හොඳයි මේ ගෙදර ගිහිල්ලා ගෙදර අඩුපාඩු ටික පොඩ්ඩක් හොයලා බලන එකනේ. හෙට ඇවිල්ලා විවාද කරනවා අපි.